තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස සබ්බදාසීල සම්පනෝ ප්නෙවා සුසමාහිත ආරද්්‍යවිරියෝ පහිතත්ත් ඕ ගන් තරතිදුත්ත රත ස්්‍රද්ධාවන්ත සත්පුරුස පින්වත්න අදාපි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල සීල සමාති පඥ්ඥා කියන ප්‍රතිපදාව නිවනට මඟවන්නේ කෙසේද කොයි ආකාරයට දෙේක ඇැලි කළ හැක්කේ කියල සාකච්ඡා කරන්න. මේ ගාථධර්මයෙන් බුදුරජාණන් වහන්සේ සබ්බදා සීල සම්පන්නෝ හැමකල්හිම සීල සම්පන්නව කටයුතු කිරීමද. ප්ඥවාවගේ ප්‍රඥ්ඥාවන්තව කටයුතු කිරීමද. සුසමාහිතෝ සමාහිත සිතක්කඇතිව සමාධිය දියුණු කර කළ සමාහිත සිතක්ඇතව කටයුතු කිරීමද. ආරද්ධ විරියෝ පහිතත්වෝ වගේම සසරදුකින් නිදහස්සීමට අදාලව කෙලසුම් ප්‍රහීන කිරීමට අදාලව නැගීසිටි වීරයෙන් කටයුටු කිරීමද හේතු කොටගෙන ඕෝගන් තරදි දුත්තරං මේ තරවීමට අපහසු සංසාර ඕෝගය දුරුකරන්නේ ය දුරු කරන්නේ එබන්ඳු ක්‍රියාකාරකංවලින් යුක්ත පුද්ගලයාය කියලයි මේ ගාතාධර්මයෙන් ඉදිරිපත් කරන්නේ. මේ ගාතාධර්මය හැලිරලා දෙන්ට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව. දැන් අපි බුද්ධස්රාවකයන් හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාල්ල දරෝමාර්ගයට අනුකූලව අපේ ජීවිතය සකස්කරගන්නවා වෙනස් කරගන්නවා ගොඩනගාගන්නවා කියලා අධිෂ්ටවනයක් ඇතු කටයුතු කරන සැදැවතුන් හැටියට අප සලකා බැලිය යුතු මූලිකම කාරණාවත් තමයි මම සබ්බදා සීල සම්පන්න ෝද කියලා ඒඇන්නේ හැම කල්හිම සීල සම්පන්නව කටයුතු කරන කෙනෙක් ද. ඒඇන්නේ තමන්ගේ ජීවිත භාවිතාව පුනරාාවර්ජනයයක් කරන්න ඕන ප්‍රත්්‍යවේක්ෂාවක් කරගට ඕන. කැන සිහිනුවනින් සලකා බලන්ට ඕන මගේ ජීවිය මගේ ජීවිතයේ සීලය තුළද ක්‍රියාත්මක වෙන්නේ. හැමල්හිම සීල සම්පන්නව කටයුතු කරන කෙනෙක් ද. මේක හැම බුද්ධස්රාවකයක් විසින්ම බදුරජාණන් වහන්සේ අනුගමනී කිරීමට බලාපොරොත්තු වෙන හැම ශ්‍රාවකෙක් විසින්ම මූලිකවසයම සලකාබැල ුතු කරණාව තමායි කොහොමද මගේ සීලය මම සිල්ලත් කෙනෙක් ැටියට කටයුතු කරනවාද ඒකයන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුස්සී ලෝහි බෞද්්‍යනෝ බහුජනයා දුස්සීලයි මේ සමාජයකත් හම බොෝ දෙෙන දුස්සී ලයිඒ අපිටත් පේෙනවානි වියවහරික සමාජයෙන් අපිට පේනවා බහෝ දෙෙන දුස්සීල බව දුස්සීල දුරාචාර සමාජ පරිසරයක් නිර්මාණය වෙලා තියෙන බව කිලුටු සන්තාන කිලළටු වෙච්ච, කිලුටු ක්‍රියාකාරකංවලින් යුක්ත. සිතකය වචනය කෙන තුන්දොරින්ම අකුසලේ කරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන බවට පේනවා. ඉහකින් අපි සනාත කරගන්නවා භෞජනය දුස්සීලයි තමයි කියලා. අන්න එබන්ධු සමාජ පරිසරයක් ලෝක පවතින්නේ කියලා තමයි බුදුරජාණන් වහන්ස දේශනා කළේ ඔහ ඇත්තා. මේ සසර තරණය කරඩ සසර දුකින් නිදහස් වෙන්ඩ බලාපොරොත්තුවෙන නං ඔයත්තා විසින් මූලික වසයෙන්ම කළ තු කාර්යතමයි සබ්බදා සීල සම්පන් වෝ හැමකල්හිම සීල සම්පන්න වෙන්ට ඕන. එතකොට ශ්‍රවනය කරනකොට හනකොට මේ අත්තන්ට කල්පනාවෙන්ඩ පුළුවන් සීල සම්පන්න කියනකින් අදස් කරන්නේ මකක්ද කියලා ඇැඟවි පංචසීලය ගත් ඒකිතාම වටිනා ප්‍රතිපදාව අවංකව නිවැරදිව පංචසේ තුළ පිහිටලා කෙනෙකට කටයුතු කරන්න පුළුවන්න්නන්ං එක ඉතාම වටින ප්‍රතිපදක් ෙටට තමයි සඳහංගල එක සීල සම්පන්න ප්‍රතිපදාවක්. එතකොට මම පංචසලයේ තුළ පිහිට ඉන්නවා කියලා විශ්වාසයෙන්යුක්ත අවංකව කල්පනා වෙනවනං එයාට සතුටු වැඩ පුළුවන් මම මේ බෝධනා විසින් අනුගමනී කිරීමට අමාරු දුස්කර. ප්‍රතිපදාවක් අනුගමනය කරමින් සිත හොන්තට සංගර කර ගනිමින් සිත ධර්මය පිහිටුවා ගනිමින් සීල් සීල එක පීටා කටයුතු කරනවා කියලා. යාට සතුටු වඩ පුළුවන්. එතකොට මේ සීලය බුදුරජාණන්සි දේශනා කරන්නේ මේ ආරි මාර්ගයේ දුකින් නිදහස්වීමේට අදාලව අප විසින් අනුගමනී කළ යුතු ප්‍රතිපදාව මාර්ග මූලිකාංගයක් හැටියට.ඒකැන සීල සමාධී පඥ්ඥා කියලා තමයි. විමුක්ති මාර්ගය මේ කොටස් වන යට තමයි සංග්‍රහාවන්නේ ත්‍රවිධ ශික්ෂාව කියලත් අපි කියවා. සිික්ෂණ මාර්ගය අවස්ථාතුනක් සීලේ සමාධිය ප්‍රඥාව එතකොට ආරර්ෂ්ටාංකිික මාර්ගයත් මේ සීල සමාධි ප්ඥා කියන කොටස් තු තුනට ඇතුළත් වෙනවා. එතකොට ආර්ෂ්ටාංික මාරී කියන්නේ නිවාම් මග සම්මාධීට්ටි සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥාවට අයිති. වාචා කම්මන්ත ආජීව සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව කිය නගතුන සීලේට අයිති. සම්මාවායාම සම්මා සති සම්මා සමාධිකය නගතුන සමාධියයට අයිති. එතට ඒ පැදිලිව දැනගඩ ඕන සීල සමාධි පඤ්ඥා කියන මේ කාරණාතුනට ආර් මාර්ගය අංගාට ඇතුළත් කරලා තියෙනවා එතකොට සීලේ පතිට්ටාය නරෝ සපන්ෝ චිත්තම් ප්ඥංච භාාවයා ප්‍රඥාවන්ත මනුෂ්‍යයා ප්‍රඥාවන්ත මනුෂ්‍යයා කියන්නේ හොඳ නරක තේරෙන කුසලයා කුසලය තේරෙන කෙනා ලෞකික ප්‍රඥාවයෙන් යුක්ත කෙන චිත්තම් පඥ්ඥංච භාවයක් එතකොට ඒ මත පිහිටලා සීලෙයි පහිටලා සමාධියත් ප්‍රඥාවත් වඩන්ට ඕන වැඩිය යුත්තේය කියල තමයි ඒකින් කියන්න. එතකොට සීල සමාධි පඥාකය නගතුන එකනෙකට බද්ධ වෙච්ච එකනෙකට සහයෝගයේ දක්වන ඒක එකට උපකාර වෙන අංගතුනත් තමයි සීල්ල සමාධී ප්ඥා. සීලේ හැටියට දක්වන්නේ මේ විරති චයිසික තුනයි. එක ඇන්නේ සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා ආජීව.ඒ සම්මා වාචා කියන වචනයෙන් සිදුවන වැරදිවලින් නිදහස්වීම සම්මාකම්මන්ත කියන කයින් සිදුවෙන වැරදිවලින් නිදහස්වීම සම්මා ආජීව කියනෙ නිවැරදි ජීවිත ප්‍රවෘතිය නිවැරදි දිව පැවැත්ම එතකොට මෙන්න මේ කාරණා තුන තමයි සීල කියන අගේ යටතේ සංග්‍රහවෙන්නේ කයින් සිදුුවෙන වැරදි තුනයි වචනීෙන් සිදුුවෙන වැරදි හතරයි හතයි ඉළඟට සම්මා ආජීවය කියන කාරණාව.ග විරති හැටියට සඳහවෙ වැල වල කියන කරුණු මේවා වැරදි දේවල් වලින් වැලකීම වචනීින් සිදුවෙන වැරදිවලින් වැලකීම කයින්සිුව වැරදි වලින් වැලීම විරතිය කියන් ඒකයි වෙන්වීම වැලකීම. තොත් ඒ වැලකීමේ චේතනා යම් කිසි කෙනෙකුට තියෙනවා නම් යාසීලය තුළ ක්‍රියාත්මක වෙන කෙනෙක්. එකැනි ආරයස්ටාංකික මාර්ගයේ මේ අංග තුන තුළ ක්‍රියාත්මක වෙන කෙනෙක්. එතට තමන් සලකා බලන්ඩ ඕන මම ඔය කියන මිච්චාවාචාවලින් වැලකිච්ච කෙනනෙද්ද.ඒකැනනි බොරුකීමෙන් වැලකිච්ච කෙනෙද්ද කේලාකීමෙන් වැලකිච්ච කෙනෙද්ද පරුස්ුවචනකීම වැලකිච් කෙනෙද ස්නකීමෙන් වැලකිච්ච කෙනෙක්්ද කෙනෙකුටේ කාවරජනා කරලා ප්‍රත්්‍යවේක්ෂා කර දනකණ්ඩ පුළුවන් තමන්ගේ තරම නෑදකට විවේකයක් කාලයක් වංකරගණ්ඩ පුළුවන්න්නේ මම බොරු කියියන් නැද්ද ම බොරුකීමෙන් නිදහස්ච්ච කෙනෙද කේලාංකීම නිහස්සච්ච කෙනෙද විළුවටත් බොරුවක් කියේලමක් මිනිසු අමාරුදාන්ඩ රවටන්ඩ අදාල වැඩපිළි වෙලේ නිරත කෙනෙද කිය තමන්ගැන ප්‍රත්ධවේක්ෂාවක් කළ බලන්ඩ පුුව ආත්ම ගවේශනයක් කරන්න පුළුවන් හිස් වචන නිකං වැඩක් නැති තේරුමක් නැති කාලකා දමන කතාවල ටෙකුතුු වෙලා කල්ගත කරන කෙනෙක්්ද. ආත්මේ පරිහානිීයට පත් කන්න පිරිහලන ප්‍රචිපතාව කින්න කෙනෙක් ද කියල තමන්ගේ භාවිතාව ගැන ප්‍රත්්‍යවේක්ෂාවක් කරන්න පුළුවන්. එතකොට ඒ සීලේ ගැන වචනී සසිදුවෙන් වැඩදිවෙලින් වැලකිචීකාන ප්‍රාණගාතය හොරකම කාමිත්‍යාචාරයේ. ඒගේ වැලකිච් කනෙදම ප්‍රාණකාාත චේතනාවක් කොත් ඇතිවෙන්නේ නැද්ද. මගේකින් විරති වැලකිච්ච වෙෙන් වෙච්ච කනෙද්ද.ඒගේ හොරකං හොරකං කිරීමේ චේතනාවක්වත් පහල වෙන්නේ නැද්ද. කාමිත්‍යාචාරය කිරීමේ චේතනාවක්වත් පහල වෙන්න නැද මගේ වැලකිිච්ච කනෙද්ද කියලා කල්පන කර්ඩ දියුණු කර්ඩ වන අධෂ්ඨානයක් තික කරග්ඩුවු ඒගේ ආදීනව සල කණ්ඩුවන මේ සමාජයේ ද බලනකොට අපිට පන්නම හොරකම ඉස්මතු වෙච්ච සමාජයක්. කම බලාාත්මක වෙච්ච සමාජයක්. ඒවගේම ප්‍රාණගාතයේ බලාාත්මක වෙච්ච සමාජයක්. කාම මිත්‍යාචාරයයේ බලාාත්මක වෙච්ච සමාජයක් දැන් අදකාලේ අලුතෙන් අහන්ඩ ලැබෙන ප්‍රවෘති නිවදන දය බලන කොට කාමිත්‍යාචාරයයේ කොච්චර ඉහවහා ගිය යහවහා ගිය සමාජයක්ද කියල අපිට පේනවා විවිධ ක්‍රම ඔස්සේ තමන්ගේ ශරීරය සන්තර්පනී කිරීමට තමන්ගේ හැඟීම් තෘෂ්නාාමූලික හැඟීම් සන්තර්පනී කිරීමට අදාලව ගන්න ක්‍රියාමාර්ග දිහාය බන්නකොට පේනවා කාමිත්‍යාචාරය කොච්චර බලාත්මක වෙච්ච සමාජ අද කියලා තිම ඒෝහන්තට කල්පනා කර්ඩ ඕන. ඉතකොට කාම්මත්‍යාචාරය බලාාත්මක කරන්න පවත්වාගෙනට මගේ දායකත්යක් ලබෙනවාද කියලා තමන් ගැෙන සලකා බලඩ ඕනේ. ඒවගේම හොරකම බලාත්මක කිරීමට බලගැන්වීමට පවත්වාගෙනයාමට පෝසනී කිරීමට අදාලව, මගේ දායකත්වයක් ලැබෙනවාද කියලා කල්පනා කරන්න කරලා බලාන්්ඩුවුන් ඒහගේම ප්‍රාණගාතයේ බලාත්මක කිරීමට පවත්වාග නයාමට පෝසණය කිරීමට මගේ දායකත්වයක් ලබෙනවාද කියල සහයෝගයක් ලැබෙනවාද කියලා අනු බලදීමක් ලැබෙනවාද කියල සලකා බලන්්ඩුවඕන අන්න එහෙමයි තමන් මේකින් වැලකිච්ච කෙනෙක් කියන තත්ත්යට පත් කරගඩ පුළුවන් වෙන්නේ මම හොරකම් බලාාත්ම කිරීමට මකින් සහයෝගයක් නෑ ර ගාතයේ බලාාත්ම කිරීමට පවත්වාගෙනයාමට හ පෝසනය කිරීමට මගෙන් කිසිදු අනු බලයක් නෑ. ඒවගේම හොරකම කාමිත්‍යආචාරයේ බලාත්ම කිරීමට පෝසණී කිරීමට පවත්වාගෙනට මගේ පැවත්මෙන් අල්ප මාත්‍ර සහයෝගයක් නෑ කියල තමන්ට කල්පනායෙනවන අතිසෙයිම්ම සතුටට පත්වෙන්ඩුවන මේ සමාජ දුරාචාරයට මගේ දායකත්වයක් නැත කියලා. අන්න සීලය සම්පූර්ණ කරගන්න හැට. සීලේ පිළිබඳව සතුටක් ඇති කර ගන්න පුළුවන් ආකාරය. තෙරනේද. එතකොට එතකට ප්‍රාණගාතය සම්බන්ධව හොරකම සම්බන්ධව කාමිත්‍යචාරය සම්බන්ධව මේ වර්තමාන සමාජීතියන භාවිතාව ගැන සිහිකල්පන වෙති හැම දෙෙනටම තේරෙන් දෝන. මේවට කවුද අනු බල දෙන්නේ මං යහසඳහා අනු බලයක් දෙෙනවාද අනුබල දෙන්න රාසිියත් දෙෙන ඉන්න අතරේ මංඒකින් වැලකිච්ච කෙනෙක් කියලා මගේ භවිතාව පිළිබඳ සතට ෙන්ඩුවන. මං අල්ිප මාත්‍ර වචනයකින්වත් අනු බලයක් සහයෝගයක් දෙන්නේ නෑ ප්‍රාණගාතයට දෙන්නත් නෑ හොර කමට දෙන්නත් නෑ කාම් විත්‍යාචාරයට දෙන්නෙත් නෑ අන්න තමන්ගේ සිල්වත් භාවය ඒ හරහා තහවුරු කරගන්න පුළුවන්. අන්න මයි සබබදා සීල සම්පන් වෝ කිය ඒ තත්වෙට පත්වෙන්. හැම කල්හිිම සීල සම්පන්නව කටයුතු කරනවා අර කියන්න දුරාචාරවලට අනු ග්‍රහ දක්වීමක් ඇත්තේම නෑ. ට මන්ගේ පිසිදුකම් පේවා නේද. ඉතකොට යා කයිින් සිදුවන වැරදිවලින් වැලකිච්ච කෙනෙක් වචනීෙන් සිදුවන වැරදිවලින් වැළකිිච්චෙනක් මං ොරුකීමට අනුග්‍රහය දක්වනවාද. බොරුවට රැවටිල්ලට ඒ රැටීම පවත්වාගෙන යාමට අදාලෝ මං සහයෝගයක් දක්වනවාද. එකට කේලාංකීමට ඒ හහා විවිධ අය කෙටවීමට වාද බේද ඇතිකිරීමට අමනාපකං ඇතිකර ගැනීමට මිනී මරා ගැනීමට ල් කඩයකප්පල් කිරීමට අදාළ කේලාංකීමෙන් මගේ සහයෝගයක් තියෙනවාද කියලා ඔොතට සලකාබලන්ඩෝන විමසාබලන්ඩෝන එහෙම කල්පනා කරන කොට කල්පනාවෙන්ඩෝන මගේ අල්ප මාත්‍ර දායකත්වයක් නෑ කියලා. බොරුවටත් අල්ප මාත්‍ර දායකත්වයක් නෑ කේලාංකීමටත් අල්ප මාත්‍ර දායකත්වයක් නෑ එලට පරිුසු වචනකීම මිනිසුන්ට හිතට වේදනා ගෙනදෙන විදිට වචන පාවිච්ි කරනවාද සමහරමගේ වචචන පිහි පාරවල් වගේ හරිම දරුණුයි හරිම දරුණු කෙනෙකුට දරන්ඩ බැවිදියට වචන පාවිච්චි කරවා තින් බදුරජාණන් වහන්සේ දේශනා කළේ යාසා වාචා නේලා කන්නසුකා පේමණීයා හදයංගම පෝරී භහුජනකන්තා බහුජනමනාපා ප්‍රිය වචනකතා කරන්න බෝදනාට සතු ටක් ඇතු වනෙන වචන කතා කරන්න ග්‍රාමය වචන පාවිච්චි කරන්නතුව. පෝරී දියුණු වචන පාවිච්ිරන්න මිනිස්සු කැමති වචන යාසා වාචානයලා කන්න සුකානට පිය පේමනී ප්‍රේමණීය වචන පාවිච්චි කරන්න හැම දෙනාම සතෙක් පවා. ප්‍රියමනාපෝ කතා කරනවනං කරුණාන් විතෝ මෛත්‍රී සහගතව අමතනවනං ඕ නෑම කෙනෙක් කැමති සිද්ගන්ට පුළුවන් නැඹුරු වෙනවා සතුට වෙනවා. එ නිසා එබන්ධු වචන පාවිච්චි කරන්න ඕ පරසුුව වචන පාච්චිනක වගේ සම්ප්‍රලාප කිසිදු අර්ථයක් නැති කාලේකා දමන මිනිසුන්ගේ චිත්ත පේඩා ඇතිකරන වචන පාවිච්චයෙන් වලකින් ඕන් එතකොට ඔන්න කල්පනා කරන්න ඕන තමන්ගේ සීලය ගැන මං මෙන්න මේ දුරාචාරයේ පවත්වාගෙනයාමට සහයෝගයේ දක්වන කෙනෙද්ද මං බොරුකීමට සහයෝගයේ දක්වන කෙනෙද්ද කියේලාංකීමට සහයෝගයේ දක්වන කෙනෙද්ද පරු වචනකීමට සහයෝගයේ දක්වන කෙනෙක්්ද ඇය වගේම සම්පප්‍රලාප නිස්්පල වචන පාවිච්චයට සහයෝගේයේ දක්වන ඒවා බලාත්මක කිරීමට සහයෝගේයේ දක්වනෙන ඒ වැරදි බොරු අංචාකාරී වැඩ පිළිවෙල පවත්වාගෙනාවට පෝසනී කිරීමට බලාත්මය කිරීමට සහයෝගේ දක්වන කෙනෙද්ද කළ තමන්ගේ සීලයේ පිළිබඳ ආවර්ජනාවක් කරඩ පුළුවන්. ප්‍රත්්‍යව ක්ෂාවක් කරන්න පුළුවන්. ආන එෙම කල්පනා කරලා තමන්ට පුළුවන් තීන්දුවක් ගණඩ මම ඒ දුස්සීල භාවිාවෙන් ඉවත් එච්ච කෙනෙක් මම සීල සම්පදවෙෙහි පිහිටපු කෙනෙක්. ස සීල සම්පන්නෝ කළ සතුටු වෙන්ඩෝන. අන්න සීල සම්පන්නතාවේ ගැන සතුටු වීම. එතකොට එයායට තවත් තියෙනවා පැත්තා සබ්‍රම්ම චාරීන් වහන්සේලා කල්ල්‍යාන මිත්‍රයන් වහන්සේලා ඒ කැනෙ තමන්ගේ අමතාත්ත ගටකු අම්මතාත්තා. ඒවගේම ඇගුරුවරාදීන්. ඒවගේම භික්‍ෂූන් වහන්සේ. ඒගේම අල්්‍යාන මිත්‍රියන් හැටියට තමන්ට සහයෝගයේ දක්වනාද ඒ අය තමන්ට සීලයෙන් උපවාද කරනවාද චෝදනා කරනවාද කියලා සලකා බලන්ටත් ඕන මෙයා දුස්සීලෙක් මහ පව්කාරයක් දුරාචාරයට දායක වෙන කෙනෙක් දුරාචරය පවත්වාගෙන යාමට උදව් කරන කෙනෙක් ආද වසේ මට චෝදනා කරනවාද මගේ චරිතයට අප කීරතියට පත්කරනවාද කියලා ඒපත් සලකා බලන්ට නේ බල සතුට ෙන්ඩෝඕන මටහෙම කවුරුත් චෝදනා කරන්නේ නෑ ම වරුවත් ෝනාරන්නේ නෑ මංගේ බඳු චෝදනා ලැබිය යුතු වැඩපිළිවෙලක කටයුතු කරන්නේ නෑ කියල. තමන්ගේ පැවත්ම පිළිබඳව තමන්ගේ සීල සම්පදාව ගැන යාට සත්තුට වෙන්ඩ පුළුවන්කමක් තිෙන්ට ඕන අන්න සබ්බදා සීල සම්පන්නු. හැමකල් එෙම සීල සම්පදාවක පහිටලා අරආර්යමාර්ගේ සීල කියන කොටස සම්පූර්ණ කරගන්නවා. සීල සිික්සාාව. අංගතුනෙන් යුක්තව සියල සික්ෂාව සම්පූුණ කරගන්නවා. එතකොට ඒවගේ සම්මා ආජීවයක් ඒකට ඇතුළත් වෙනවා. සම්මා ආජිවයකයන් වැරදි වෙළදාම්වලින් නේද මිනිස්සු මුලා කරනවා හොර තරාධදි හොරකිරුම් හොරමැනුම් ආදියෙන්ය දිඩම්මැනීමම් ආදයෙන් බඩුමැනීම ආදියයෙන් ඒ වැරදි දීවන ප්‍රවෘතිය අනවජ්‍ය සුකේ ලබන්ට පුළුවන් ජීවිත පත්මත් තියාගණ්ඩෝඕන ඒක කියන්නේ. තමන්ගේ ජීවිත පත්ම ගැන සතුටක් ඇතිවවෙන්නඩඕන ම වැරදි විදිහයට හරිහම්බ කරන්නේ නෑ මං වැරදිවිදිහට මගේ ජීවිතය පවත්වාගෙනයන්ඩ උනන්දු වෙන්නේ නෑ. එබතු කල්පනාවක් වත් නෑ. මිනිසුන්ට වංචා කරලා බොරු ගණන් කියලා වැඩි ගණන් කියලා. ඒවගේ කුණවෙච්ච නරක් වෙච්ච බඩු මිනිසුන්ට දීලා. හොරකිරුම් හොරමැනු වලට සම්බන්ධ වෙලා මම මගේ මනස දූසනය කරගන්නේ නෑ. ඒ වැරදිී. වංක චේතනාවක් මගේ නැෑ කියලලා තමන්ගේ නිවැරදි භාවිතාව ගැන සතුටෙන්ඩුවන. එතකට ඒ සම්බන්ධව දක්වලතියෙනවාන සත්ව වනිජා සත්වනිජා විසවනි්ජා මාන්ස වනි්ජා ආදී වසයෙන් පහක් පහක් ඒවගේ වැරදි කිරුම් මිනුම් නේද තුලාකූට අදීවශෙන් දක් තරාද වලින් කරනවා මිනුම්වලදි කරන එතකොට අන්නඒ සියල්ලුම සියලම දේවල්ලින් වැලකිච්ච කෙනෙ මට කිසිවකු අබහසුට පත්කිරීමට වංචාට පත්කිරීමට මුලාාවට පත්කිරීමට චේතනාවක් නෑ මම නිවැරදිව නිවරදිව තමයි හැම කෙනෙකුටම ඒ වෙන දම් කටයුටතු කරන්න ඉතාම නිවැරදි ධාර්මික සමාජයකට අවස්ස වන පරිදි තමයි ම මේටයුටු කරන්න නිමං ඔය හොරසුර ොරසුරා මත් පැන් මත්ද්‍රව්‍ය ඒවට සහජෝගයේ දක්වන්නේ නෑ එසේ දැක්වීමෙන් මේ සමාජය දුරාචාර සමාජය දක්වා අල්ලු කිරීමට මගේ කිසිදු දායකත්වයක් නැත. අන්න මෙජීවිකා නිවැරදි ජීවිකාව සම්ම ආජීව කියන කියදී. විශේෂයය මද්‍රව්ව්‍ය මද්‍රව්‍ය විකිනීම පරිහරණී කිරීම ප්‍රවාහණී කිරීම සහයෝගයේ දැක්වීම ආදී වසයෙන්. එතට ඒ අදාළව විශාල පරාසයක් නියෝජනය වෙනවා. මද්‍රව්‍ය භාවිතාව සම්බන්ධව. අන්න වැරදි මච්චාජීවාකයන් ඒකට වැරදි දිවිපයත්ම. මුදල් ලබෙන හොඳ මාර්ගයක් කියලා තමන්ගේ මාර්ගයට යොමේෙන වනම් තමන් මච්චාජවයට තමයි සහයකගේ දක්වන්නේ. සම්මාජීවෙන් දුරස්ත වෙච්ච කෙනෙක්. බොහෝක් දෙනාට මේ සම්මා ප්‍රතිපදාවතුල රැඳී සිටීමට නැහැකිවී ඇත්තේ ඇයි ලඟලාබේ තෘෂ්නාධික බව අතුරප්තිකර ආසාාව. ලාබ ලැබීමට තියෙන අතුෘප්තිකර ආසාාව. ඉක්මනට දනවත්වට කැමැති. මොනවහරි කරලා මොනවාහරි කරලා නේද මේ හොරමිනුම් හොරකිරුම් ආදිය වගේම මද්‍රව ජාර උජාවාරං ආදිය කරලා වැරදිවිදිට ධනය හම්බ කරඩ කැමැත්ත තියෙනවා ධර්මය නොදන්න නිසා. ඒවාගෙන් ලැබෙන විපාකවාරය පිළිබඳව අවබෝධයක් නැති නිසා. යම්කිසි කෙනකුට ඒ වගේෙන් ලැබෙන විපාකාවාරයේ පිළිබඳව අවබෝධයක් වැටහීමත් තියෙනවා නං පින්වත්නී කිසිවෙකට අතගහන්නේ නැත ගිනියන් වෙච්ච යකට ගුලියක් ගිනි බෝලයක් මේ කල්ලපු හැටි අත් දෙක දැවෙනවා පිච්චෙනවා කියලා දන්නවා නම් රත්වෙලා තියෙනවා කියලා දන්නවානම් කිසිව එකකට අතගහ නිනේ අනි වගේ ආදීනවය දන්නවානම් මේකට දායකවීමෙන් නිිබඳු හානියක් සිද්ධ වෙනවා මෙලෝවසෙන් දඩුුවංගවීම මාධියය විතරක් ෙමයි අප කීරතිය විතරක් නෙමෙයි සමාජු දුරාචාරයට දායකවීමෙන් ඇතිවෙන චිත්තප පීඩාවිතරක් නෙමෙයි. ඒයි නිහාටත් දුගති ගාමීවෙලබෙන විපාකවාරයේ පිබඳව සලකනකොට මේක අතහරන්ඩම ඇතුලාන්ත පෙළම්ඹවීමක් ඇතිවෙන ඥානවන්තයට. දෙර්වනේද කුසලා කුස කරම පිළිබඳව දන්න කර්ම විපාක පිළිබඳව දන්න ඥානවන්තයාට තුලාන්ත පෙළඹවීමක් ඇති වෙනවා මේ වැරදි පිවෙලේං ඉවත් වෙන්්ඩෝන අතමි දෙෙන්්ඩෝනය කියල පෙළඹීමක් ඇති වෙනවා අන්න සී සීලය බලාත්මොක වෙන හැටි. එනිසා සබ්බදා සීල සම්පන් වෝ කියන්නේ යන්න ඒ විදියට කටයුතු කරන්න කෙනා. එතවට යාට අ තමන්ගේ ජීවිත පැවැත් පිළිබඳව මිචා ජීව ප්‍රතිපදාවක් ෑ සම්මාජීවයේ තමයි තියන්නේ නිවැරදි ජීපත්ම පිළිබඳව යාට විශාල සතුටක් තියෙනවා මම මේ වගේ දුරාචාර කුණවෙච්ච කිලුටු සමාජයක දුගඳහමන සමාජයක සිල්ලො අත්තුව අවංකව කටයුතු කරන කෙනෙක්ිය කියලා තමන්ගේ නිවැරදි ප්‍රතිපදාව පිළිබඳව සීලමයේ ප්‍ර සීලම සිික්ෂාව පිළිබඳව එහා සතුටු වෙනවා. යා ප්‍රීති ප්‍රමෝදයෙන් කල්ල්‍යයාවනවා. අන්න ඒ තත්ත්වය ඇති කර ගත යුතිය කියලා තමයි බුදුරජාණන් වහන්සේ සබ්බදා සීල සම්පන්නෝ කියලා දේශනා කළින්. එයා තමයි ඕගන් තර්ථය දුත්තර. මේ දුස්කරවෙච්ච කෙලෙස් ඕගෙන් සංසාර ඕගෙන් සැඩ පහරෙන් එතරවෙන්නේ එයා. තිරවනේද. සීල සික්ෂනයට උරුමකන් කියන කෙන. සීල සික්ෂනය තුළ පිහිටපු කෙන. අනි දුස්සීල භාවිතාව තියෙන ඇත්තන්ටහික බොහොම දුරයි පින්වති. බොහොම දුරයි එක ිටුවෙන්ඩ අමාරුවී දුස්සීල භාවිතාාව විසින් සත්වයා ගලවන්නේ නැත. සීල මේ භාවිතා විසින් තමයි සත්‍යාව නිදහස් කරන්නේ. දුකින් නිදහස් කරන්නේ. අයපති මුදවන්නේ යහපතේ යොදවන්නේ සැනසීම උරුම කර දෙන්නේ. ඒ සීල ප්‍රතිපදාවිසින් මයි. දුසීලපතිපදාවෙන් එබඳ සැනසීමක් ලබාගන්නට පුළුවන්කමක් නෑ ඒක සේකල්පනාව ඇති හැම දෙනාවිසින්ම කල්පනා කරන්නටඕන ළඟලාබේ පිළිබඳව කල්පනා කරලා. තෘෂ්නාධිකව අතුරෘප්තිකර ආසාාවට ගුදුරු වෙලා මේ ක්‍රියාමාර්ගවල යෙදීමෙන්. තමන්ගේ ආත්මයත් නාස්තිකරගෙන සසර ජීවිතයත් විනාසකරගෙන මේ දුකෙන්විිදෙන ප්‍රතිපදාවත් නැති කරගෙන අපහසුවට අසහනයට විනාසේයට පත්වෙන් නැතුව. මේ සීල ප්‍රතිපදාව තුළ ස්ථාන ගතවෙන හැටියට අපි හැම දෙනාටම ඉතාම කරුණාවෙන් සීපත් කරනවා. ඔය කෙටියෙන් මම ඒ සීල සම්පදාව පිළිබඳව සඳහන් කළේ සබ්බදා සීල සම්පන්න්නෝ කියලා කිව්වේ ඔන්න ඔය ප්‍රතිපදාවටයි. හමටම කල්පනා කරන්නට ඕන. නිරන්තරවම අබිහම් පච්ච වෙෙක් කිය තබ්බං මිතරම ප්‍රත්තිවේක්ෂා කරන්්ඩඕන මං මේ සමාජ දුරාචාරයට දායක වෙන කෙනෙක්ද. මේ කයින් සිදුවෙන වැරදිවලට දායක වෙන කෙනෙද්ද වචනයෙන් සිදුවෙන වැරදිවලට දායක වෙන කෙනෙද්ද. ඒවගේම මිච්චාජීව කියන ප්‍රතිපදාවට දායක වෙන කෙනෙද්ද කියලා කල්පනා කරලා මංඒින් නිදහස්වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා කියලා. අධදිිෂ්ඨාන පූරොෝ වැඩ කරන්න ඕ. ස්ථානූරෝ වැඩරලා නිස නිවැදි පතිපදාව තුළ ස්ථාන ගත වෙන්ඩුවන මංඒක කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න හැටියට හැම දෙනාටම කරුණාවෙන් මතක් කරනවා. දෙවෙනි කාරණාව. ප්ඥවාසු සමාහිත පං්ඥවා කියෙක් එක තමයි දෙනි කාරණාව. මකදද ප්ඥවා කියලා කියන ප්‍රඥා සම්පරයුක්ත බව. එතයට ප්‍රඥා සම්ප්‍රයුක්ත බව ආරිමාර්ගය සඳහන් කරන්නේ සම්මාධීට්ටි සම්මා සංකප්ප කියන, ඒ මාරගාංග දෙකින්. සම්මා දෙෙට්ටී කියලා කියන්නේ නිවැරදි දැක්ම නේද දුකේ ඥානන් දුක්ක සමුද ඥානන් දුක්ක නිරෝධීඥානන් දුක නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා කාරණ හතරක් සම්බන්ධව සලකනවා දුක පිළිබඳව වැටහීමක් ඇති කර ගැනීම නිවැරදි දැක්මන මේ සසර දුකයි කියලා තේරුම් ගණඩ ඕන ඒක නිවැරදි වැටහ සහරුන්ට සසර සපයි කලන් හිතගන්නේ සසර දුකයි කලා තේරුම් ග්ඩ ඕන හ දුක්කේ ඥානම් ඒවගේම දුක්ක සමුදේඥානයේ දුකට හේතුවමී අතුෘප්ති කර ආසා තෘෂ්නාධික බවය කලා තේරුම් ගණ්ඩ ඕන. තෘෂ්නාධි බව නිසානයේ ද අපිට දුක් ඇතිවෙන්නේ. ආසාව ආදරය ආලය තෘෂ්ණාව කාමය මේවා සන්තර්පනය කරන්න කියල තමයි අනන්ත දුක්කස්කන්දයකට අපි උරුමකන් කියන්නේ. එතකොට මේ තෘෂ්ණාව නිසා දුක ඇතිවෙනවා කියලා. ඇති වෙන කල්පනාව නිවැරදි දැක්ම සම්මාධිට්ටි. ඒ වගේම ඒ දුක්ක නිරෝධයක් තියෙනවා කියලා දැනගැනීම නිරෝධයක් නැතිකර ගැනීම දුක නැතිකිරීමට පුළුවංය කියලා විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීම. ඒ වගේම ඒ සඳහා මාර්ගයක් තියෙනවා කියලා වටහා ගැනීම මේක තමා නිවැරදි දැක්ම දුකක් තියෙනවා දුකට හේතුවත් තියෙනවා දුක්ක නිවාරණයක් තියෙනවා ඒ දුක නිරෝධගාමිණී පටිපදාවත් තියෙනවා. ඒ දුක්ක නිරෝධගාමිණී පටිපදාව තමයි ආර්ෂටාංගික මාර්ගය යාර්ෂ්ටාංගික මාර්ගයේ මුලට දක් ඔොබ දෙක තමයි සම්මාධිට්ටි සම්මා සංකප්ප ඒක තමයි ප්‍ර්ඥාව කියන සික්‍ෂ ප්‍රතිශක්ෂණ ප්‍රතිපදාවේ අන්තර්ගතය එතුට සම්මා සංකප්ප කියනකොට නෙක්කම්ම සංකප්ප. මික්මයාමේ අදහස එකන පංචකාම සම්පත්තියෙන් මේ කාම වස්තුූන් සහිත නද මේකට අපි බැඳිලනන්නේ ඇලිල ඉන්නේ ඇලිලා බැඳිලා අතෘප්තික රාසාාවකින් ඉන්නේ ආින් නිදහස්සීමට ධර්ණ වැෑයම නෙක්කම්ම සංකල්පනා ඇති වෙන මේක නික් මෙෙන්ඩ ෝන ඉවත් වෙන්ඩෝන අහරින් ෝන කිය මේ වගේ ආදීනව සලකළ මේවා කොච්චර කාය ඇතිමුණ මේ වගේ ඇතිවීමක් නෑ. එනිසා මේවාග නිදහස් වෙන්ඩෝන කියන කල්පනාව තමයි නෙක්කම්ම සංකල්පනා. අව්‍යාපාද සංකල්පන අව්‍යාපාද සංකල්පනාන මෛත්‍රී මෙත්තා කල්පනා මෙත්තා සංකල්පන. මෛත්‍රී සහත චේතනා ක්‍රියාත්මක වෙන්ට ඕන හැම දෙනා කෙරෙහිීම. මෙත් සහගත බවින් යුක්ත වැ්ඩෝන. දැම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මනුස්්‍ය සමාජයගෙන ඔබ පිළිපැදිය යුත්තේක සේද. මේ මනුස්‍ය සමාජයඔ හඳුනාගත යුත්තේ කෙ සේද. ඉදිරිිය පැමිණෙන කෙනාගෙන කල්පනා කරන්න ඕන කොහමද. ඔබට පරසුවචනින් බනින කෙනගෙන කල්පනාන්න ඕන කොහොමද. ඔබ නැතිකිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්න ඔට ඇටියුගුල් අටවන කෙනාගෙන කල්පනා කරන්න ඕන කොහොමද. මී ඇත්තා මගේ සංසාරි. ජාණන්හස දේශ කරනවා මට අම්මනවෙච් කෙනෙක් නෑ තාත්තනවෙච්ච කෙනෙක් නෑ සහෝදරයා සහදරිය නොවෙච්ච කෙනෙක් නෑ දුව පුතා නොවෙච්ච කෙනෙක් න එමනං මේන කෙනත් මට මේක භවයෙන් වැහිච්ච සම්බන්ධයක් අපි දෙන්නගේ තියෙන්නේ. අද මට පරුස්ුවචනින් බනිමින් මාව ගාතනය කරන්න මට දෝසාාරෝපනය කමින් අප කීර්ති දදායක වැඩපිළොවෙල්ලට නිඩර ලාලයින්න මයා මගේ සංසාරගත පියාවෙන්ඩ පුළුවන් නිසා ම එක වසන්ඩුවන මෛත්‍රී සංකල්පනා දියුණු කරන්නුවන. අන්නබාණ්ඩ කොයිතරං කොයිතරං වටිනා අදහද්ද කියලා. අමාරයි තමයි. අමාරයි තමයි. හරියට මෛත්‍රී දියුණු කරලා ක්‍රමාණුකූලෝ වඩලා හැම දෙනා කෙරෙහිම සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා. සියලු සත්ත්‍යයන් කෙරහි හැම දෙනාම සුවපත්වේවා සැනසෙත්වා කියන මෛත්‍රී සංකල්පනාව ගැමුරට ගැමුරට දියුණු කරගත්තා හම ඒ අත්තර පුළුවන් ඕනෑම සතුරෙක්. තමන්ගේ සංසාරෙන් වැහිච්ච සම්බන්ධතාවය සිහි ගන්නවාගෙන යාට උපේක්ෂා සසාගතව ඉවසන්ඩ පුළුවන්කමක් ඇති වෙනවා. එත්තැන්ට මනස පුරුදු කර්ඩඕන. එතැන්ට මනස පුහුණු කරඩඕන. ඒ මෛත්‍රී සංකල්පනා අරහා තමන්ගේ මනස පුරුදු කර්ඩුවන මේ සංසාර ගත සත්වයන් අතර අපට තියෙන සම්බන්ධය. දැන් අපි ජාතිවාද ඇති කරගෙන නේද. විධ අයත් එෙක්ක එක ඒ එක විදිහ වචන කියලා නිග්‍රහ කරනවා. නේද ඒඇත්තන්ට දෝසාරෝපනය කරනවා. පිරිහලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට හෙම කරන්න බෑ. නේද හෙම කරන්න බෑ හැම දෙනාම සමානාත්මතාවෙන් සල කණ්ඩුවන. නේද ඒක හින්ට ජාතික සමිය තහවරුවෙන වැඩපිළිවෙලකට අන්්ඩඕන. ආගමික සාධීවනය ඇති වෙන වැඩපිළිවෙලට යන් ඕන. වර්ගවාද පොතරෝලා මිනිසුන්හතර වාදබේද ඇතිකිරීම බුදුදාමට එකග නෑ. කෞුරු කොයි විදියට තර්ක කළත් වාද විවාද කළත් ඒක දහමට කරන ගෞරවයක්. ධහමට කරන ගෞරවයක්. අපි ජාතික සමග වෙනුවෙන් මයි කතා කරඩුවන්. මිනිසුන් අතරතියෙන සමානාත්මතාවය මයි කතා කරඩුවන්. අනිකුත් වර්ගවාදී ලක්ෂණවලින් අපිට වැඩක්නෑ තේරුමක් නෑ. අපිට අවස්්‍ය කරන්නේ සමානාත්මතා ලක්සන කොහමද අපිට එකඟ වෙන්ඩ පුුවන් කාරණවසා මේ සංසාරගත සම්බන්ධය. මේ ආත්ම වහා වසයෙන් වෙනත් ජාතියක පවුල ක පපතිච්ච කෙන එයා ඒ ජාති කියවුණා නේද මේ ජාති පතිච්ච කෙන මේ ජාති කියැවුුණ ඉති මොකක්ද වෙනස බුද් දේශනාවගෙන බලඩකු නජච්ඡා වසලෝ හෝත නජච්චා හෝති ්‍රහමණු උපතින් වසලේක්වෙන්නෙත් න උපති ්‍රහමණයක් ව න්න න ැන ්‍රේෂ්ටේක් වන්නත් නෑ උපති දුෂ්ටේක්වන්නත් නෑ. ක්‍රියාකාරකං වලින් තමයි කම්මනා වසලෝ හෝත කම්මනා වස ලෝති කම්මන හති බ්‍රහමණු ්‍රියාපටිපාටයෙන් තමයි දන ගණ්ඩඕන මෙයා වසලේද්ද මෙයා බ්‍රාහමණයද්ද. මෙයා දුෂස්ටේක්ද මෙයා ස්ටේක්ද කියලා දැනගණ්ඩ වෙන්නේ ඇැදගත්කම දනගණ්ඩ වෙන්නේ. යාගේ ක්‍රියාකාරකං හරඇයි අපි බුද්ධ වචනයට පිටුපාල වර්ගවාදී කරගගැෙනයන්නේ. ඇයි ආගම්වාදී කරග ගෙනයන් නිවාර්මයේ බුදු දහමට පිටුපාල. ඒක ඉතාම දුර්ුවල කාරණාවක්ැටට හඳනා ගණ්ඩඕන මේ සමාජයේ ඒ ගැන කතා කර්ඩ ඕන දහමට පිටුපාලක් කරගෙන යනමී වැඩ පිළිවෙරට. මේ සමාජයේ විරුද්ද වඩුව මේක දහමට එකක නෑ කියල කෙලින් කියන්නට පුළුවන් වෙන්ඩුවන බුදුරජාණන් වහන්ේ දේශනා කොට දාලි චත්තාාර වන්නා සමසම මාන්් වකට තිබිච්ච වර්ණ වර්ණ බේදවාදයට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරි නයද චතුරු වර්ණයම සමානයි ක්‍රියාකාරකංවලින් තමයි වෙනස්සෙන් මෙයා ප්‍රාණකාාතය කරනවන එයා වසලයා මෙයා බුරු කියනවන එයා වසලයා මේ හොකං කරනවා නන්ගේ වසලයා මේ වංචාරනවා නම් බරුව මනිසුරවටන නන්ගේ වසලයා අන්න ඒවින් වැළකිච්ච කියෙනා තමයි බ්‍රාහ්මණය ශ්‍රේෂ්ටයා අන්න එම වෙන් කර ගඩකු ඉතකොට මේ වසල යින්ට පුදාගෙන යන සමාජයන්න තියෙන්නේ නේද දස අකුසලේම කරන වසල භාාවේට යනයට ගරුකරගෙන යන සමාජය තියෙන්නේ අ බ්‍රාහ්මණ කියන ශ්‍රේෂ්ටත්වයට පත් එච්ච මේ වසලවාදීෙන් ගලවිච්ච වරවාදයෙන් ගැලවිච්ච. මිනිසුන්ගේ සමානත්මතාව ඉදිරිපත් කරනට ගරු කිරීමක් නෑ සමාජයේ කොච්චර කණ පිටහැ ද කියලා පේෙනවා නේද. එනිසා අපි කල්පනා කරඩ ඕන කල්පනා කර්ඩ ඕන පින්වාවත්ම බුදුරජාණන් වහන්සේ මේක තමයි දැක්කි මේක තමයි දේශනා කළේ අව්‍යාපාද සංකප් අවිහිංසා සංකප් මෙ දෙවුණු කරන්නටපාය මේක මෛත්‍රී චේතන් චින්තා හරහා එන භාවිතාවක් මෛත්‍රී චින්තතා භාවිතාව හරහා තමයි තත් ඇතරකගන්න පුුවන්වෙන්න එතොටඒක දවේසේට ප්‍රතිවිරුද්ධ ධරමය. මනුස සමාජය කර අපි තිෙන්න්ඩෝඕන දේශේ නෙමයි පලිගැනීමේ චේතනාව නෙමෙයි දඩුවන්දීමේ චේතනාව නෙමෙයි මෛත්‍රී සාගත චේතනවස්සේ මේ අවසේ සමාජයේද ගොඩ ගැනීමේ අදහසත් තමයි අපි තියෙන්ඕෝන ඒ මිනිසුන්ට දෛරය දෙන්නඩඕන සක්තිය දෙෙන්ඩඕන නගට වන්ඩඕෝන නේද මට වගේම මට වගේ මේ අත්තන්ටත් බඩිගිනි දැනවා සීතට හෙද පොරොවන් ඩඕන අපි හැම දෙනාට අවස්්‍ය පොද පොද අවස්්‍යතා හැම දෙනාටම පොදයි මූලි අවස්්‍යතා. ඇයි ඒ මටවිත රක් කියල කල්පනා කරන්නේ. ඒ දමට පටහැනි ඒ දහමට පටහැනි අපි යන්න ඒ වගේ මනුෂ්‍ය ධරමයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේට අගෞරවයක් නොවෙන්ඩ වැඩ කරන්න ඕන. ඉතකොට හම කල්පනා කරන කොට සම්මාධිට්ටි සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥ්ඥා කියන සිික්‍ෂණ මාර්ගය සක්තිමත් කරන. ට ප්‍රඥා කියන සික්ෂය සක්තිමත් කරන්නේ ඔය වැඩ පිළිවෙලින් සම්මාධී්ටි සම්මා සංකප් දැන් අපිට ආර්මය චතුරාරි සතතිය පිළිබඳව දුක පිළිබඳ අවබෝධයක්තියෙන්ඩෝන නිවැරදි දැක්මත්තියෙන් ඕන දුක තමයි කියලා හැබයි දුක හේතුවක්තියන කියලා දැ හැඳු මත්තියෙන්ටඕන වැහහිමතියෙන් ෝඕන ඒ දුක්ක නිවාරණය අත්තියන කියල දන ඩන මේක දුක දුකන්න මේ යමදාම නිවාරණයකුත්තිය දුක ඇතිවීමට අදාල හේතුවකුත්තියෙනවා. දැන් මේ සමාජය මේ හේතු පලවාදයන්ුව කටයුතු කරන බවපයෙන්නෑ. මේ සමාජය තියන්නේ පලට පහරදීමත් තවයි තියෙන්නේ හේතුවට පිළියන් කිරීමක් නෑ. බුද්ධ දේශනාව නම් හේතුව සොයාපිළියන් කිරීම. එමනේද දුකට හේතුව තන්හාවයි එහමන තන්හාව නැති කිරීමට වැඩ කරන්න්ඩෝන. තෙරව නේද අ ප්‍රතිපලට පහරදිල හරිියන් ඉනෑ ලට පහරදිල්ල හරි න්න හේතුව නැකිරීම පල ඉබේම නිස්ක්‍රීිය වෙනවා. පලේ ඉබේම ක්‍රිය වෙනවා හේතුව නැතිකිරීම හරහා තරන යද අන්න ඒ ධර්මයට එඩෝන ධර්මයට එන්ඩෝන. ධර්මය ප්‍රතික්ෂේප කරලා වැරදිභාවිාවක්ස්සේ විග්‍රහ කරන්න ගිහාම ගටලු තුමයි හැතනම හැම තම ගටලු හැතනම හැපෙනවා.ඒනිසා මේ සමාජයේ හිල්පනාව ඇති මිනිසුන් විසින් තෝරන්ඩුවන හේතුව සොයා පිළියන් කිරීමේ වැඩ පිළිවෙල. දැ අපි හිතමුකෝ පාසල් දරුවන් වර්ජනයක් කරනවා. ඒක තමයි ප්‍රතිපය හටියට අපිට පේන්නේ. එතකොට අප මේ ළමයින්ට පහරදිලා එලෝන එක කරඩුවන. ඒ පාසල් දරුවන් එසේ ර්නය කරන්නේ යඇයි කියෙන හේතුව හො ඩුවන්. හේතු වැටිය දරුව දක්වන්නේ අපිට ගනිතයවඋගන්නන්ට ගුරුවරයෙක් නෑ ලබාදන්ඩ. ඒකට දක්වන විරෝධය. අපි මොකද කරඩුවන. ළමයිට පහරදිම් පලේට ගහන කනම කර්ඩඕන. හේතුට පිළියම් කර්ඩඕන ඒ දරුවන්ට ගණත ගුරෝරියදන්න මේ දරු පන්ති කාමණට ගිල්ල ඉගෙන ගන්නවා. අන්නේ සරල උදාහරණය මංකිවේ මේ හේතු පල සම්බන්ධතාව හොන්ට හඳුනාගෙන ඒක මේ සමාජය තුල ක්‍රියාත්මය කර්ඩ ඕන. ධර්මය ක්‍රියාත්මය කිරීම කියලා කියන ඒක ඒකෙන් අපිට යහපතක් මිසක් හානියක් සිද්ධ වෙන්නේ නෑ. අපිට මේ හානිය සිද්ධ වෙලා තියන්නේ විනාස සිද්ධ වෙලා තියෙන්නේ ඔය ධර්ම සංකල්පන පිටු දැකළ වැඩකිරීම තුළ ඒවා වැරදියට හරවාගෙන වැඩකිරීම තුළ තමයි මේ හානිය සිද්ධ වෙලා තියෙන් එනිසාපී සම්මාධිට්ටි වෙන්ඩෝඕන හරියට හඳුනා ගණ්ඩ ඕන සමයයක් සංකල්පනාවෙන් යුක්ත වවැඩ ඕන නිවැරදි සංකල්පනා පාවිච්චි කර්ඩ ඕන ක්‍රියාත්ම කර්ඕන ඒ හරහා මේ ප්‍රඥ්ඥාව කියන සික්ෂණ මාර්ගය ශක්තිමත් කරඩඕන. ඒ වගේම එතුළ සම්මාධිට්ටි සම්මා සංකප්ප කියන දෙකන ප්‍රඥාව කියලා න් සාමාන්‍ය වසේෙන් මෙතන ැන් හඳු ආර මාර්ගයට අදාළව අපිට ඒක මෙහමත් අර්ථ විග්‍රහ කරන්න පුළුවන් ප්‍රඥාව කියලා ගැන ෝකයේ ස්ොභාවය හඳුනා ගැනීමයි. මකක්ද ලෝකයේ ස්වභාාවය ලෝකයේ ස්වභාවය මකක්ද ලෝකයේ ස්වභාව වෙනස් වීම ලෝකේ ස්වභවි වෙනස්සීම හඳුනා ගණ්ඩුවන එක දන ග්ඩුව එක වටහා ගණඩුවන් සබ්බං අනිච්චං සියල්ල වෙනස් වන්නේද. පතිවිරද්ධ ටවත් අදහසත් යෙන ද නෑ අර්ක වෙනස්සෙන්නේ මේ වෙනස්වෙන්නේ එම කටවත් න දහසක් මොකද වෙනස්සෙන් නැත්ති බුදුරජාණ වහන්සේ දේශනාකරපු දේශනාවත්තියනවා සබං අනිච්චන් සල්ල වෙනස් වන්නේද ආනයකින් අපි දැනග්ඩෝනේ සබං අනිච්චන්නං සියල්ල වෙනස්සෙනවා නම් දැන් ඒක අපි විශ්වාස කරන්නි පිින්වත් මේ බුද් දේශනාව නිසාම නෙමයි එහන අපි අදදකීමෙන් අපි තවුරු කරගෙන තියවා වෙනස්සෙනවා තමයි වෙනස්සෙන දෙයක් නෑ අන්න ඒ ඇත්තට එඩිාය ඒ ඇත්තට එඩෝන් සියල්ල වෙනස්වන්නන්නේ කියන ඒක තමයි ලෝකයේ ස්වභාාවය දැ අනිත්්‍ය දුකනාාත්ම කියලලා තිලක්ෂන ධර්මතාවයක් සඳහන්කරල ති නනි නිත්තික යන වෙනස්වීම ඒවට එකෙන විධ අර්ථකතන සපයන ඒවට මුලාවෙෙන්ඩපා අනිත්්‍ය කියන නිත්්‍යනෑ කියන එක තමයි. වෙනස්සෙන වා කියන එක තමයි ඊට වඩා විද්‍රහයක් කට නෑ ධර්මාණුකූලව වඩා විග්‍රහයක් ඒකට නෑ අතුවා විතර කරන හුත්වාව අභහවට්‍යේ අනිච්චං ඇතිව ැතිවෙන නිසා නිත්්‍ය නම් ඉගේ අපි විච්චර කාලයඇත්තිේ ජීවිතකාල තුළු මදක්කි නෙක්න ඒක අපි අදදකින ඒක තමයි අනිච්ච කියන එක අදහස ඇතිව වෙනස්ෙන සුළුවේ හැමදැම එහම ගහ කොලක් වනත් හෙමයි ිනිෙක් දගලෙ කුුණත් හෙමයි ක්‍රමමාණුකූලෝ වෙනස්සේගෙනන්නේ ඒ අපිට පේවා ප්‍රත්්‍යයක් සයි අද්දට අයි සත්තයි ප්‍රත්්‍යයක් සයි. අන්නේේක තමයි ලෝකේ ස්වභාවේ හැට හඳුනා ග්ඩ ලක සභාවය වෙනස් වීමයි. එතට වෙනස්වීම නිසානේද දුකහටගන්නේ. මංහිතු වනෑ වෙනස්සේ කියලා. මංහිතු වනෑ මෙම වයි කියල. ඇයි හිතුවේ නැත්තේ. නේද ධර්මය පොහුණුරනව වනම් ධර්මය ප්‍රගුණ කරනවානං ධර්මයට අනුව සිත පුොහුණු කනවාවනම්. එය හරියටට හඳන ගන්නවා සියල්ලම වෙනස්ේනවා මට ඕන හැටියට මගේ සරීරේ වත් පවතින්නේන. මගේ සරේවත් මටඕන හැටියට පවතින්නේ නැති කොට. මංකෝමද වෙනත් බාහිර ගැන ගැන විස්වාසේතියන්නේ. ඇයි වෙනස්සේ කියලා හිතිවෙන ඇත්ති. හිතන් ඕන දැ ගණඩ ඕන තෙරුම්ග්ඩෝන සියල්ලම වෙනස් වන්නේය කියලා. ඉතොට වෙනස්සීම නිසා දු හටගන්නවා තැවෙන පිීඩාවට පත්වෙනවා. ගලපෙනවා බෙල්ල වෙලදා ගන්නවා දෙවි නැසි කරගන්නවා. වෙනසීම තරන්ඩ බැරුව. එම නේද බලාපොරොත්තු කඩුනා කියලා. හිතාගින් හැටියට වැඩවෙන්නේ නැක දනගඩුවු. ඒක තමයි අනාත්ම කියන්නේ. අනාත්ම කියන්නේ තමන්ට ඕන හැටියට වැඩ සිද්ධ වන්නේ නැත. අවස වත්තනාකාරෝ අනත්ත ලක්කනු. තමන්ගේ වසගේහි සියල්ල පවතින්නේ නෑ. නේද මට ඕන මගේ ශරීරය මේරලි වැටෙන්න්න ඇතුව නේද කෙස් පහෙන් නැතුව දත් හැලෙන්න්න ඇතුව. අං හොදට හෙන්ට ඇස්සුඳට පේෙන්ට තියාගන්න ඕන. එහෙම හිටින්නේ නෑ තිරවනේද. ඒ ඒ අත්තටහා ගණඩ නික පොසු ඇැවලුව නතුව නෑද චිත්ත පීඩා ඇතිකරගන්න ඇතුව. අන මගේ මේක වෙනස් වුනා ආරක වෙනස්සුුණ කියලා නැද හඩා වැටිීමක් ඇතිකරන්නනඇතුව මේක තමයි ෝක අත්ත කියලා ලෝක ස්වභාවේ කියලා හඳුනාගණ්ඩඕන්. අන්න ප්‍රඥාව කියන්නේ ලෝකයේ ස්භාවය හඳුනා ගැනීමයි කියලා මං සඳහන් කළේ ඒක. අර නයද. එතකොට රාර් මාර්ගගේ බලපුහම ප්‍රඥාව කියන සික්ෂාවට මේක ඇතුළලත් වෙනවා වගේම. අනිත දුක් කනාාත්මකෙන ලෝකයේ ස්ොභාවය හඳුනා ගැනීමත් ප්‍රඥාවන්තයාගේ ස්වභභාවය. ප්‍රඥාවතියන කෙනට මේ අනිත දු කනාාත්ම පිළිබඳව සික්ෂණයක් ලබාගත්ත කෙනාට. ඕ නෑ මභියෝගයක් ජයගත හැකිය කියල තමයි බුද්ධ දේශනාව. තිරනේ දෙයා ඕනෑම වෙනස්වීමත් දරාගැනීම හැකියාවෙන් සක්තියෙන් යුක්තයි. එයා කිසිවකින් කලබලට පත්වන්නේ නෑ. එ අට ලෝදහමින් කම්පාවට පත්වෙෙන්නේ නෑ. අරිනේ. ට ලෝදහම කම්පාට පත්ෙන් නෑ පේක්ෂාවන් දරගැනීම හයියක් එයාට මේ ධර්මය තුළ ඇති වෙලා තිය. ධර්මය පොහුණු කිරීම තුළ අනිත්ත දුකනාත්ම කියන්න තිලක්ෂණී වැඩීම තුළ තිලක්ෂනය පිළිබඳ ඇති බෝධය තුළ එයා දන්නවා ලෝකයේ ස්වභාවේ වෙනස් වීමයි කල හටගන්න අඒකට තම ප්‍රඥාවන්ත භාාවී කලකිය. ඒ පිටුවද වැටහීමක් නැතිකෙනට ප්‍රඥාවක් නෑ. හරි නේද? ඉතකොට සබ්බදා සීල සම්පන්න්නූෙන් ටත් ඕන පං්ඥවාෙන් ටත් ඕන. ප්ඥවා සුසමාහිතෝ එළඟ තුවිනි කරනාව සුසමාහිත බව සුසමහිත බව කියීමකක්ද. සමාහිත සිතක් තියන අන්න සමාධිය සමාදිය. නේද සුසමාහිත බව චිත්තේ කාගරතාවය. වික්කිත්ත චිත්තෝ නකක් ගෝ සද්ධම්ං නච පස්සති. වික්‍ෂිප්ත වූ සිතක් ඇති එකඟ නෝ සිතක් ඇති කෙනා සද්ධම්මන් අච පස්සඇති සද්ධර්මය දකින්නේ නෑ. යහපතා යහපත දකින්නේ නෑ. හරිදේ නිවැරදි දේ හරියට හඳුනාගන්න නෑ කවුද විසුරුණු සිතක් ඇති වික්ෂිප්ත සිතක් ඇති කැලඹුණු සිතක් ඇතිකෙනවා. අප හැදිලි ජලයකින් මූුණ බලන්ඩ බෑවගේ. පැහැදිලි ජලයකනම් අපිට මූුණ පේනවා. නද අප හැදිල් ජලයකින් මූුණ බලන්ඩ බෑ. ඒ පැහන දියබුලු පැනතුරකින් මූන බලන්ට තියා ිට්ු කරටඩුවත්ද රච් ට ච තුර මුණ ලන්නඩ බේ සෑයන් කලවංවෙච්ච වතුරකින් මුණ බලඩ බෑ. එමනේද පාසිවලින් වැච්ච වතුරකින් මූුණ බලඩ බෑ. අන්නේ වගේ නීවරණ සහිත නීවර්ණ සහිත හිතකින් ධර්මය අර්මුණ කරන්න බෑ. වික්‍ෂිප්ත වූ සිතකින්. එනිසා අන්නේ එක එක නෝ සිතකින් ධර්මය අර්ුණ කරන්නඩ බේ යහපත අර්මුණු කරන්න බෑ. එනිසා සිත සමාහිත වඩ ඕන සමමාහිත සිතෙන් තමායි ධර්මය අර්මුණු කරන්න පුළුවන්. නීවරණ ධර්ම යටපත් කිරීම තමායි සිත සමාහිත කරන්න පුළුවන්. නීවරණ ධර්ම පහත්කිෙනවානි නේද කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකුච්ච විචිකිච්චක්. මේවා නීවරණ ධර්ම මොනාද නීවරණ කියන්නේ ස්වර්ග මෝක්ෂ මාර්ග වහනවා ආවරණය කරනවා බාධක ධර්ම කාමච්චන්දෙන් ස්වර්ග මෝක්ෂ මාර්ග වහනවා යහපත වහනවා මම මගේ ඇහැපිනවීමට තියෙන කැමැත්ත හින්දා. කනපෙනවීමට තියෙන කැමැත්ත හින්දා. මං ඒවට ඇලිලා. ඒවා තෘතිමත් කරමින් ඉන්නවා මිසක් ධර්මය පැත්ත බලන්නේ. ධර්මීටමට වෙලාවක්නේ. මිසු කියන්නේ. වෙලාවක්නේ වෙලාවක්නේ. ධර්මය කරන්ඩ නද බණහන්ඩ හෝ සිත පුහුණු කරන්න භාවනා කරන්න්න සිත වඩන්ඩ නේද වෙලාවක්නෑ කියලා කියන්නේ. කාමච්චන්දයට ගිජුවෙච්ච කෙනට ේ ධර්මී හැසිරෙන්ට වෙලාවක්න න්න කාමච්චන්දී විසින් සවරග මෝක් ස මාර්ග වහන්න. තෙරවනේද ඉළඟට ව්‍යාපාද නීවරණ ව්‍යපාදී කෙන දේසය තරහව තවත් කෙනෙක් එකෙක්ක තියෙන තරහාව විසින් නේද අර යහපත වලක් වනවා යාපත වලක් වනවා මංගේ අපි ඒගොල්ලතෙක තරහයිනි ඒින් අපි හි යන්නන්නේ බනහන්ඩ යන්නේ නේද අපි ඒබානලසටට යන්නේ කිය ව්‍යාපාදය මතුකරගෙන ඒකෙන් වලකිනවා. අසරනයකුට පිහිට වෙන්නේ නෑ. ඇයි තරහාව හින්දා. අල්ලපු ෙදර කෙනාට විපතක් කියන්න උදව්ට යන්නේ නෑ. ඇයි. ්‍යාපාදයේ හින්දා. අන්න ව්‍යාපාදයේ හින්දා අර ජහපත වලක් වනවා. ලින්දක වැට ලින්දට වැටිච්ච වතුරට වැච්චේ දරවාත් ගන්න නෑ ඇයි. තරාකාරයගේ දරවා කියලා මගාරිනවා. අන්න කුසලේට බාධක වෙනවා. ව්‍යාපාදය නැමැති නීවරණය කාමච්චන්දය ව්‍යාපාදය තනමිද තිීනමිදකැන සිතේ සහ කයි මැලි බව සිතේ සහකයි දැම්බෑ දැංරාත්‍රී දැංවුදේ පාන්දර දැන් සීතලයි දැන් උස්නයි දැංවැස්සයි ආදී වසෙන් එක ගේ වදදා මේ වැඩේ අ යහපත සඳහාතියන මාර්ග වරට බාධාවක් ඇති කරගන්න. මෙ කුසීතකම ඉස්මතු කරගන්න. තමයි තියනමිදද උද්දච්චය කියන්නේ නොසන්සුන්කම සිතේ ඇතිවෙන කැලමිලි ගතිය ඒ කාග්‍ර භාවයක් නැතිවීම කැලමිලි සහිත බව විකිිත්ත චිත්තෝ නේකක්ගු එකඟ නොව සිතක් ඇතිගෙනාට ධර්මය දකිින්ට බැතවොට උද්දච්ච නසන්සුන්කම විචි කිච්චා කියන සැකය කුක්කුච්ච කියෙ පසු තැවිල්ල මොනා ගැන පසු ඇවිල්න්නේ පසත වෙන්නේ රපු වැඩදි වැඩ ැත් පසු ැවිලිේෙනවා චිත්ත පිීඩ ඇති කරගන්නවා පච්සාත්තා පිට පත්ෙනවා කරන්න බැරිවෙච්ච යහපත ගැනත් පසු ැවිලිවේෙනවා. ඉ නිසා ඒ බඳු තත්වයක් ඇතින ොවැන්නඩ වැඩ කරන්නඕන නද අන්නේ නීවරණ බාධාවක් කර නොගෙන නොගන්න හැටියට තමන්ගේ සිත සක්තිමත් කර ගණ්ඩෝන අන්නඒ එක දාල වැඩ පිියට තමයි ඒගව පදය කියන්නේ මොකක්ද ඒගායට කියනවා ආරද්ද විරියෝ පහිතත්තුූ. ගී වර්රියෙන් කටයුතු කරඩුවන කුමත් සඳහාද කෙලෙස් ප්‍රහාණය සඳහා අකුසලේ දුරකිරීම සඳහා. වැරදි භාවිතාවෙන් ගැලවීම සඳහා මොකත කර්ඩ ඕන. ආරද්්‍ය විරියෝ. නැගී සිට වීරියෙන් එක්්තෝ කටයුතු කර්ඩුවන ආරද්්‍ය විරියෝ පහිතත්ව ව කෙලෙසුන් දුරකිරීම සඳහා. ඒක ඇන්නේ තමන්ගේ ජීවිතයට පුරුජ වෙලාතිීන ඔය කියයාාපුූ දුසිරත් වැඩපිළිවෙල දුෂ්චරිත වැඩපිළිවෙල දුරාචාර වැඩ පිළිවෙල. වැලැක්වීමට අදාළව ආරද්දධ විරියෙන් වැඩ කරඩ ඕන. තෙරුණාද නීවරණ ධර්මෝට යටපත් වෙලා ආත්මේ නාස්ති කරගන්න නැතුව නැද. ඒ නීවර්ණ ධර්ම ප්‍රතිභානය කරලා. යටපත් කරලා නීවරණ ධර්මය යටපත් කරලා ඒ සදාචාරමය වැඩපිළිවෙට පනදෙන්ට ඕන. එක ආරද්‍ය විරියෝ පහිතත්ව වෝ කියලා ගන්. කෙලෙස් තැවීම සඳහා දරණ උත්සාහය. ඕගන් තරති දුත්තරම් අන්න එයා තමයි, මේ දුකෙෙන් නිදහස් වෙන වැඩපිළියවෙල ජයගන්න. අමාරු දුස්කර ඉතරවීමට අමාරු මේ සසර හැඩපහරිින් එතර වෙන්නේ එය කවුද. සබ්බදා සීල සම්පන්නෝ, පඥ්ඥවා සුසමාහිතෝ. හැම කල්ලිම සීල සම්පන්නව කටයුතු කරන. පඥ්ඥවා ප්‍රඥාවයෙන් යුක්තව වැඩ කරන සුසමාහිතෝ සමාිය, සීල සමාධ පඤ්ඥා කියන, ත්‍රවිධ සිික්ෂාව ජීවිත භාවිතාව කරගත්ත කෙනා තමයි. ආර නැගීසිටි විර්යෙන් යුක්ටව කෙලෙසුන් අසලා මේ සසරදුකින් නිදහස් වෙන්නේ කියන පාඩම තමයි බුදුරජාණන් වහන්සේ ගාථධර්මයෙන් අපිට දක්වලා තියෙන්නේ පැහැදිලි කරලා තියෙන්නේ. එනිසා මේ ගාථධර්මය වනත් ඇති යම්කිසි කෙනෙක් සේෙනුවනින්. සේනුවනින් මේ පදගතාර්ථය සලකාබල අර්ථයම නැහි කරලා මේක විභාග කරලා. තට හඳුනාගෙන ආර්ස්්ටාන්ක මාර්ගියය ගැනකින් කියවා සීල සමාධි පඥ්ඥා කියන මාර්ගාංග මෙ ත්‍රවද සික්ෂාවක් පිළිබඳව විස්තර කරනවා ආරද්ධ විරිය කියනින් සම්මා වායාම සම්මා වායාම පිිබඳ සම්මා සතිය නිවැරදි සිහිය සමා ස සමාධි කියෙට තමයි අයිති වායාම සති සමාධිකය නංග තුනම. එතට තුනමාර සමාහිත චිත් කියන අද හස්ස වනා. තොට මේවා කාරණ විස්තර වසය උොතර දැනගෙන මේක තමයි නිවම් මග. මේකට බාහිර නිවම් මගක් නෑ. එක එක්කෙන විවිධ විධාකාරයෙන් අර්ථ දැක්වම් කරන්න උත්සාහ දරුවත්. නේද ලාබේට ගිජුවෙලා තෘෂ්ණාවට ගුදුරුවෙලා නේද තෘෂ්නාවට ගුදුරවෙලා ලා බුදුහාන්දුර දේශනය කළ ලාබෝපුදෝන මග වෙන එකක්. නිවන්දකින මග තව එකක්.ඒ පටලවා ගන්නතු වැඩ කරඩ කියලා. ඉතින් සමහරය. මේ ධර්මය විකෘති කරනින් ලාභ පුදවීමේ වැඩපිළේ ලක ඉන්නවා ඉතා දරුණු වැඩක් දරනු වැඩ කැට හඳුනාගණ්ඩෝන මේකින් ගැලවෙන්ඩෝඕන කල්ල්‍යයාන මිතරයන්ගේ සිරු කණ්ඩෝන ධර්මී කියවන්්ඩෝන බුදුරජාණන් වහන්සේ වහඳනාගණ්ඩුවන. යම් කිසිගෙනෙ නිවැරදිව තිපිටක ධර්මය පරිහරණය කරනවා එයාට බුදුරජාණන් වහන්සේ වහඳනාකණඩ පුළුව. බුදුරජාණන් වහන්සගේ භාවිතා වහදුනාගණ්ඩ පුළුවන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කලාද නැද කිය හඳුනාග්ඩ පුළුව ඇදහෙම ලබල ලන්නඩුවන්. අන්න හෙම නිරදි වැඩපිලියොලකට අණ්ඩුවන්. එනිසාම හැම දෙනාටම ඉතාම කරුණාවේ මතක් කරනවා සබ්බදා සීල සම්පන්නෝ පං්ඥවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තුෝ ඕගං තරති දුුත්තරං හැම කල්ලිම සියල සම්පන්නව අරමං කියාවපු හැටියට පඥවා ප්‍රඥා සම්පත්තියෙන් යුක්ව ප්ඥ සුසමාහිත සමාහිත තැම්පත් දවුණු කළ සිතින් යුක්තව නීරණ ධර්මෝලින් තොර යහපත් පිරිසසිදු සිතකින් යුක්තව. ආරද්‍ය විරියෝ නගීසිටි වේර්ියකින් යුක්තව සම්මා වායාමයෙන් යුක්තව කෙලසුම් ප්‍රීන කිරීමට අදාල වීරියෙන් යුක්තව කටයුතු කිරීමෙන්. මේතරදීමට දුස්කර මේ සසර සඩ පහර. මේ සසරින් නිදහස්සවීමට අදාල වැඩපිළිවෙල ජයගණ්ඩ උත්සාහ කරන්්ඩ කියලා මේ හැම දෙනාටම කරුණාවෙන් සීපත් කරනා. එසේ කටයුතු කිරීමෙන්. මේ ඉදිරිපත් කල ධර්ම කාරණා පිළිබඳව කල්පනා කරලා මංම පිළිවෙත් අනුගනය කරනවා. ධර්මය තුළ සකස්සෙන්ඩ ධර්මය තුළ කටයුතු කරන්ඩ. ධර්මය මගේ ජීවිත භාවිතාව කර ගන්ඩ. මං අධිෂ්ඨානපූරකු වැඩ කරලා මේ සසරදුකින් ඉදහස්සීමේ වැඩ පිළිවෙල ජයග්‍රහණය කරනවා කියල කවුරු සාධකාරයක් දෙන්න. ආකා සැට්ට හාචබමට් හා දේවානාගා මහිද්දිකා. ග න්තන් අනු මෝදිත්වා චිරංරක් කන්තු සාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තු මම්පරං ධර්මස්්‍රෝණී කිරීමෙන්. අප ලබාගත්තාව වානිසංස වාරයේ. ධර්මේ පිළිබඳ ධර්මය ශ්‍රවණී කිරීමෙන් යනුව තමන්ගේ ජීවිතය කස්කරගන්නවා. වෙනස් කරගන්නවා. ගොඩනාාගන්නවාගේ ලධිෂ්ඨානයක් ඇතිකර ගැනීමෙන් ධර්මචිින්තා පහ කර ගැනීමෙන්. ලබාගත්තාව වූ ආනිසංස වාරය. අපිහමදනාටම උත්තම වූ නිර්වානාබෝධේප නිසම යතුවාසනාවී වා කියලා හසිටුවාද කරමක්.